ආට් පැක්කයක් අරන් දාවේ. ඔව්. සරලව කිව්වොත් ඔව්. සරලව කිව්වොත් ඔව්. විරලව කිව්වොත් කාඩ් පැකේජ් කරන දේට වඩා වෙනස් දෙයක් කරන්න. වෙනස් දෙයක් කරන්න. ඔබට සුවපත් වෙනවා. ජය වේවා. කුමාර්, would you mind join me up stage? Just point any card you want. All right. Just write your name. ප්‍රසන්ටේෂන් එක හොඳයි බට් ස්පෙෂලි අප් ක්ලෝස් ඔය ළඟට වෙලා ස්ලයිඩ් ඔෆ් හෑන්ඩ් ටෙක්නික් එක භාවිතා කරනකොට යූ හැව් ටු බී රීලි ස්මූත් මේක බලන්න කියනකොට යූ වොන්ට් ක්වික් ඉනෆ් ලයික් වෙන් යූ ආර් සපෝස් ටු ටර්න් ද කාඩ් ඔර් චේන්ජ් ද කාඩ් යූ වොන්ට් ක්වික් ඉනෆ් ඇන්ඩ් ඊවන් අර ෂර්ට් එක ඇතුලෙන් ගත්ත කාඩ් එක I saw how you had both cards in your hand and you put one in and you were holding the shirt with the other one. So I saw the trick. This time, I'm going to say no. But thank you so much for having me and I hope you're not really upset about what I just told you. Mama, pera wedasathanakedi kiwwa magician kenek novana magician kenek magic ekak novana magic ekak keruwoth thamai me wedasathana thula සවයිවල් එක තියෙන්නේ. එහෙම නැත්නම් ඉදිරියට යා යුත්තේ වෙනස තමයි අපි බලන්නේ. ඉතින් පැහැදිලිවම ඔබගේ ඒ වෙනස තියෙනවා. ට්‍රික් එක ඇතුලේ කාඩ්ස් තමයි ආ යූස් කරේ. නමුත් සැක සහිත දේවල් තියෙනවා. ඔයාගේ ස්කිල් එක අනිවාර්යෙන් වැඩි කරගත යුතුයි. නමුත් අර කාරණාව නිසා වෙනස් මැජිෂන් කෙනෙක් වෙනස් දෙයක් කරන්න දරපු උත්සාහයට ක්‍රෙඩිට් එක දීම සඳහා Banuka, you are a different type of magician. I want to encourage you. So, I'll give my vote to you. Thank you, sir. මට තේරුණා ඇත්තටම මෙට්‍රික් එක. ඔයාලා මට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් මොකද්ද ඔයා කරේ කියලා ප්ලීස්. මේ සුමාරගෙන් සයින් කරපු කාඩ් එක. ඔව්. මම ඇපිය කරනවා. ඒක වැනිෂ් කරනවා. ටෙක්නික්ස් වලින් වා මීටර් ටු ද ට්‍රික්ස් දන්නවද ඉදිරියේදී තව ට්‍රික්ස් තියෙනවා ඉදිරියේදී මම එක් කරන්න බලාපොරොත්තු වෙනවා මීට වඩා වෙනස් මට්ටමකින් මට නම් කියන්න දෙන ඇත්තටම වාට නෝ කියලා Thank you sir No problem you're welcome but I'm really sorry about this but honestly I did not understand that. මණ්ඩලයේ තේන්දුව දෙකට දෙක බෙදෙන වෙලාවක චිත්‍රාල සෝම්පාල මහත්මයා ඔබට තේරෙන්නේ නැහැ කියන එක ප්‍රමාණවත් තරංකරුවෙක් ප්‍රතික්ෂේප කරන්න. මොකද මම මෙතන හිටියේ නැහැ ඒකයි. ඔතන හිටියා. මෙතන හිටියට අර අතන දුර පේනවා. ඒ වෙනුවෙන් පක්ෂපාතීව විනිශ්චය ලබා දුන්න අනිත් පිළිතුරු දෙන්නත් මෙතන හිටියා. මම කියන දේ පොඩ්ඩක් අහන්න. මේක තමයි මට තේරුන්නේ නැති එකම වතාව. ඉතින් වාර තියෙන ප්‍රශ්නේ මොකද මම කිව්වා මේක මට තේරෙන්නේ නැහැ කියලා මම නෝ කිව්වම ඉතින් මෙච්චර කල් මොකද්ද ඔගේ තේරු මට නෑ ඇත්තට කියන්න. විතරකල් හොඳට තේරුණා නම් මේක නම් නොතේරුණු එකම වතාව. එතන මට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් නේ මම දන්නේ නැහැ. වා දැන් ඔය කියන දේවල් වලින් මම පොඩ්ඩක් අවිස්සෙනවා.
තේකින්ද මම ආර කියන්න කැමති දැන් මට තේරුනේ නැහැ මම කිව්වා නෝ කියලා උමාරත් කිව්වා නෝ කියලා ඔව් තියා මගෙන් අහන්න ඕක නෑ මං අහන්නේ ඔබතුමා කිව්ව අනිත් දෙන්නම කිව්වේ තේරුනේ නැහැ කියලා නෙමෙයි එක විනසුරේ පැහැදිලිවම කියනවා නම් මට තේරුනේ නැහැ කියලා ඔව් දැන් මට ඉංග්‍රීසි බැරුව මට ඉංග්‍රීසි තේරෙන්නේ නැති එක හොඳින් ඉංග්‍රීසි කතා කරන කෙනෙක් අඩුපාඩුවක් වෙන්න පුළුවන්ද ඔබතුමාගේ විනිශ්චය සාධාරණ නැහැ කියන්න තියෙන දේ මං කෙලින් කියනවා ඔබතුමා කෙලින් කියන්නේ මට තේරෙන්නේ නැහැ කියලා නෑ මට තේරුන්නේ නැහැ ඒ කරපු ට්‍රික් එක මට තේරුන්නේ නැහැ අනිත් කට්ටිය තේරුණත් මට කරන්න දෙයක් නැහැ මම මම ඒ කියන්නේ ඔයා ගෙදර යන්න ඕනේ ඒගොල්ලෝ තේරුම් නැතුණා රයිට් විනිශ්චය මණ්ඩලයේ තීන්දුව දෙකට දෙක බෙදෙන වෙලාවක ඩොක්ටර් පන්ඩුළු බස්නායක බලාගෙන ඉන්නවා සාමාන්‍යයෙන් මේ විනිශ්චය මණ්ඩලය හරි අඩුවෙන් තමයි මෙහෙම තීන්දුවක් ගන්න මේ විනිශ්චය මණ්ඩලය මේ වෙනකොට තරංකරුවන් 100කට වැඩි ප්‍රමාණයක් විනිශ්චය කරපු විනිශ්චය මණ්ඩලයක් ඔවුන්ට ඒකමතික තීන්දුවකට එන්න බැරි තැනක තරඟකරුවෙක් ඔබෙන් විනිශ්චයක් බලාපොරොත්තු වෙනවා ඔබේ යස් එක ඔහුට මේ දොර අරිනවා ඔබේ නෝ එක ඔහුව ගෙදර අරිනවා බානක ඔයා දන්නවද මාතර මන්තර එහෙනම් අපි ඊළඟ රවුන්ඩ් එකේ මන්තරක් දාලා හොඳට කරමු